ඉතින් ප්‍රැක්ටිකල් ටයිම් එක ඉන්ඩිවිජුවල් දාන්න ප්‍රධානම හේතුව තමයි එක එක්කෙනාගේ වේගය. එතකොට අපිට පුළුවන් ඒ වේගයට අනුව තනි තනියෙන් ගයිඩ් කරන්න. ඉතින් කොහොමද වෙන්නේ ප්‍රැක්ටිකල් එක කිව්වොත්, ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ කම්පියුටර් එක ළඟ ඉඳන් ප්‍රැක්ටිකල් එක කරනවා. අපි රිමෝට්ලි ඔයාලව මොනිටර් කරනවා මේ ප්‍රැක්ටිකල් එක කරද්දි, සහ උදව් කරනවා ඔයගලන්ට ප්‍රැක්ටිකල් එක කරන්න. මෙහි ඉඳන් අපි ඔයගලන්ගේ කම්පියුටර් එක දිහා බලාගෙන ඔයාලට උදව් කරනවා. ඉතින් එහෙම දෙයක් තමයි වෙන්නේ. සමහරව මේ වෙද්දිත් ඒක කරලා බලලා තියෙනවා. ඉතින් ඔයගලන්ට කැමැත්තක් තියෙනවා නම් ඒක කරලා බලන්න, කොහොමද රිමෝට්ලි අපි හෙල්ප් කරන්න කියලා මට කතා කරලා ඩේ ටයිම් එකක උදේ වෙලාවක කතා කරලා බලන්න. මම බිසි නැති වෙලාවක මට ඒක කරලා දෙන්න පුළුවන්. මේ දවස්වල අපේ ස්ටාෆ් එකේ කට්ටිය නැහැ, අඩුයි. මොකද මේ ප්‍රශ්නේ හින්දා ඉතින් ජනවාරි වල ඉඳන් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ තමයි ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ තමයි ඔගලෙන් ප්‍රැක්ටිකල් එක කරා. හරි. සර් ප්‍රශ්නේ. ඔව්. සර් දැන් අර තියෙනවා නේද සර් වැලියු පැක් ඩිස්ට්‍රිබියුෂන් කියලා එකක්. ඒකක් සර් ඇවිල්ලා තිබ්බා. ඒක සර් මේ 2500 එඩ්මෝඩෝ එකෙන් නේද ගෙවන්න ඕනේ? නෑ නෑ එඩ්මෝඩෝ එකෙන් නෙවෙයි. ඔයාලට රෙජිස්ට්‍රේෂන් ෆී එක ගෙවනකොට පුතේ වෙනම තිබ්බා. රෙජිස්ට්‍රේෂන් ෆී එකයි ක්ලාස් ෆී එකයි ගෙවන්න එකම account එකට, ඒ දෙක slip දෙකකින් ගෙවන්න කියලා. එතකොට ඔයගොල්ලෝ රෙජිස්ට්‍රේෂන් ෆී එක pay කරා නම් ඒ slip එක තමයි අර ඔය මේ value pack එකට මේව කරන්න ඕන. හරි, ඒක ඔයා මට කතා කරන්න. මම ඔයාලට අර මමස ඒ දෙද ඒක ගෙවන්න කලින් වෙනම කතා කරමුද? දැන් මේක පාඩමට. හරි, ඕකේ. මම කතා කරන්නකෝ මේ මම 9 හැමකට අද පන්ති ඉවරයි. 9 හැමකට මට කතා කරන්න. ඊට පස්සේ මම ඔයාට කියන්න කොහොමද ඒකේ මොනවද ප්‍රශ්නයක් තියෙනවද? මොකද ඒක ඉන්ස්ටිටියුට් එකේ චාර්ජ් එකක්. ඒකොල්ලෝ ඒක ගන්න හේතුව ඒගොල්ලෝ ඒ රෙජිස්ට්‍රේෂන් ෆී එක පොඩක් ඉන්න පුතේ. රෙජිස්ට්‍රේෂන් ෆී එක ගන්න හේතුව තමයි ඔව් චුට්ටක් ඉන්න. රෙජිස්ට්‍රේෂන් ෆී එක ගන්න හේතුව තමයි ඒගොල්ලෝ ඕගලන්ට අර තියෙනවනේ මේකේ පාඩමක් තියෙනවා දන්නවද? ආඩිනෝ ඇන්ඩ් රොබොටික්ස් වලට පාඩමක් යනවා. ඔව්. එතකොට ඒකට අදාළ කිට් එක, ඒ ආඩිනෝ කිට් එක, ඒ වගේම මයික්‍රොබිට් නම් මයික්‍රොබිට් හෝ ආඩිනෝ ඒ කිට් එක ඕගලන්ට එවන්න. ඒකට වියදමක් යනවා. මේ ක්‍රමලේක ගොඩනැගීම සහ භෞතික ආගන්නේ සඳහා මෘදුකාංග භාවිතය දැම්ම නෙමෙයි ඉස්සරහට. ඒ වගේම ඕගලන්ට මේ මෙහෙයුම් පද්ධති වලට අදාළ CD DVD සහ මේ වදන් සැකසීම මේවට අදාළ සීරීස් ඒවා එවන්න තමයි ඒ එක්ස්ට්‍රා ෆී එකක් ගන්න. එතකොට ඊට අමතරව අපේ ස්පෙෂල් gift එකක් දෙනවා. සමහර වෙලාවට ඒප්‍රිල් වල තමයි ගොඩක් වෙලාවට එක දෙන්න ටී-ෂර්ට් එකක් ඒගොල්ලෝ එවනවා. ඒකේ චාර්ජස් විදියට තමයි මුලින් ඒක අරගන්නේ. ඉතින් ඔයගලන්ට ඒ වැලියු පැක් එක කියලා ඊට වැඩි දෙයක් හම්බ වෙනවා. ඒක හැමෝම pay කරන්න එක අවශ්‍ය නැහැ. ඔයගලන්ට ආඩිනෝ බෝඩ් ගන්න පුළුවන් නම් සමහර ළඟ දැනටමත් තියෙනවා kit. ඉතින් ඒගොල්ලෝ ඒක මේව කරන්න ඕන නැහැ. ඒක ඒ කියන්නේ මට කියන්න බෑ ඒක ගෙවන්න හෝ නොගෙවන්න කියලා. ඒක ඔයගොල්ලෝ තීරණය කරන්න. මොකද ඒකෙදි ආඩිනෝ බෝඩ්ස් හෝ ඒ CDs DVDs වලට හොයා ගන්න පුළුවන් නම් ඔයාලට හිතනවා නම් ඒක අනවශ්‍ය දෙයක් කියලා ඒ පේමන්ට් එක කරන්න එපා. හරි, ඒක ඔයා තීරණය කරන්න. ඒක ගන්නවද නැද්ද කියන එක ඒක අනිවාර්ය නැහැ. ක්ලාස් ෆී එක විතරයි සාමාන්‍යයෙන් අපි මොනිටර් කරන්නේ. ඒ ෆී එක ගෙවුවත් නැතත් ඔයගොල්ලෝ රෙජිස්ටර් කරනවා. හරි. ඉතින් ඒක වැලියු පැක් එකක් සඳහා විතරයි. ඒක වෙනම මට පොඩ්ඩක් කතා කරන්න මොන හරි ඕන කට්ටිය නැත්නම් මට කතා කරනවටත් වඩා හොඳයි. ඕගොල්ලන්ට පුළුවන් නම් පළවෙනිදායින් පස්සේ උදේ 9 උදේ 9ත් 5ත් අතර කතා කරා නම් ඉන්ස්ටිටියුට් එකේ කවුරු හරි ආන්සර් කරයි. එතකොට එයාට විස්තරේ කියන්න. හරි, මටත් කියන්න පුළුවන්, මම දන්න දේවල් ටික. සර් මේ මට ප්‍රැක්ටිකල් ටයිම් එකක් දාන්න. ඒකට මොකද කරන්නේ? ප්‍රැක්ටිකල් ටයිම් එකක් දාලා නැත්නම් ඒකට කරන්න පුළුවන් දේ තමයි ප්‍රැක්ටිකල් ටයිම් එකක් දාන එක. කියන්න මට වෙලාව දවස මම දාන්නම් මෙතන. බ්‍රහස්පතින්දා කීයටද පුතේ දාන්න ඕන? කීයටද? 8ට වගේ වුණා. 8ට නැතුව 9ට වුණා නම් දාන්න පුළුවන් බ්‍රහස්පතින්දා. 9ට දාන්න. හා 9ට. 9ට කියන පුතේ වගේ? මල්ෂාණි දර්ශක. මල්ෂාණි. ග්‍රේඩ් එක? මේ 8 grade 8 සිංහල නේද? ඔක් හරි. එහෙම දැන් තීරණය කරන්න බැයි නම් කාට හරි ප්‍රශ්නයක් නැහැ පුතේ. මට WhatsApp එකෙන් එවන්න, මම මේක අප්ඩේට් කරන්නම්. හරි. මේක ඔයාලට අප්ඩේට් කරන්න බැරිව ඇති දැන්. ඉස්සර පුළුවන්. දැන් ඒ edit tags සයින් කරලා තියෙන්නේ. මොකද හැමෝගෙම ප්‍රැක්ටිකල් තියෙන ඉඳ අනිත් අයගේව මැකුවත් ප්‍රශ්නයක් නේ. ඒ හින්දා ඔයාලා මට එවන්න වෙලාවක් සතියේ දවස් ඕනම සතියේ දවසක
උදේ 9 සිට හවස 5 දක්වා හෝ සතියන්ත දවසක උදේ 9 සිට හවස 5 දක්වා වේලාවක් වෙන් කරගන්න පුළුවන්. ඉස්කෝලේ පටන් ගත්තම මේක වෙනස් කරන්නත් පුළුවන් ඈ. ඒකත් කියන්න බෑ. හරි. හොඳයි. එහෙමනම් අපි වැඩි වෙලා යන්නේ නැතුව පාඩමට යමු. හරි. අද ඔයගලන්ට ප්‍රීමියර් ඉන් වීඩියෝ එකක් තියෙනවා. මම කියවනේ ප්‍රීමියර් ඉන් වීඩියෝ එකක් තියෙනවා. මම ඒකේ ලින්ක් එක එවන්නම්. 6:45ට තමා එක පටන් ගන්නෙ. ඊට කලින් මම මෙතනින් පාඩම ඉවර කරලා ඔයගලන්ට ලින්ක් එක දෙන්න ඕන. පාඩම ඉවර කරලා නෙමෙයි අතට මම මෙතන උගන්වන්න ඕනේ ටික. හරි. ඉතින් අපි ගිය සතියේ කතා කරා දරුවනේ කොහොමද පරිගණකයක දිනය වේලාව වේලා කලාපය වෙනස් කරගන්නේ. Excuse me. ඔව් පුතේ. සර් මට ප්‍රැක්ටිස් ටයිම් එකක් දාලා තිබෙන්නේ. හරි පුතේ මට ඔයා WhatsApp එකෙන් එවන්න මම දාන්නම්. හරි WhatsApp එකෙන් එවන්න මම ඒක අප්ඩේට් කරන්න. ජනවාරි ඉඳන් නේ කියන්නේ වලට කල් තියෙනවා ඒකට තව. හරි මට එවන්න මම අප්ඩේට් කරන්න. හරි පරිගණකයේ දිනය වේලාව වේලා කලාපය වෙන් කර ගැනීම තමයි අපිට තිබුණේ. ඉතින් වේලා කලාපය ලංකාවේ කීයද තියෙන්නේ? සම්මත වේලාවට වැඩි අපි කීයක් වැඩියෙන් දින්නේ? මතකද? පැය 5යි 30ක්. පැය 5යි 30ක්. හරි හරියටම හරි. පැය 5යි 30ක් වැඩියෙන් ශ්‍රී ජයවර්ධනපුර කියන වේලාව තමයි අපි සිලෙක්ට් කරන්නේ සම්මත වේලාවට 5යි 30ක් වැඩියෙන්. කොහොමද ඒක වෙනස් කරන්නේ කියන එක කතා කරා. කොහොමද මේ මගේ Windows පරිගණකය Windows පරිගණකය වකවා කරනවා නම් ඔයාට යන්න පුළුවන් control panel එකට. කොහොමද control panel එකට යන්නේ? දැන් මතක නැද්ද? control panel එකට යන්නේ කොහොමද? මතක. මෙතන අපිට පුළුවන් Windows control කියලා ගුවාම Windows button එක ඔබලා control කියලා search කරන්න. එතකොට control panel එක පෙන්නනවා. ඒ තමයි පළමු ක්‍රමය. දෙවන ක්‍රමය තමයි Windows 1යි R අකුරයි ඔබලා. එතකොට එනවා run කියලා dialog box එකක්. ඒකේ වාට type කරන්න පුළුවන් control කියලා. ඒකල okay කරක් control panel එකට පළමු වෙනි ක්‍රමය Windows button එක ඔබලා control කියලා search කරන්න. එතකොට එනවා control panel එක. දෙවනි ක්‍රමය Windows button එකයි R එකයි ඔබලා control කියලා type කරලා enter කරන්න. හරි මේකේ කොහොමද දිනේ වේලාව වෙනස් කරන්නේ? කොතනින්ද? මෙතන තියෙන clock and region. මෙතනින් වෙනස් කරන්න පුළුවන්. නැත්නම් මේ view එක මෙහෙම නැතුව තියෙනත් පුළුවන් ඔයාලගේ compute එකේ. ඒ කියන්නේ මෙතනින් වෙනස් වෙලා large icons විදියට තියෙන්නත් පුළුවන් මෙහෙම ගොඩක්. නැත්නම් small icons විදියට තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම දැක්කා වගේ category view එකට දැන් තිබ්බා වගේ තියෙන්නත් පුළුවන්. කොහොම වුණත් පුතේ යන්න ඕන මේකේ clock එකට date and time. හරි මේ region එකට වෙනම තියෙනවා. එතකොට date time වලට කොතනද තියෙන්නේ date time? පේනවද? දෙවණියට. දෙවණියකේ පළවෙනි එකද? දෙවණියට පළවෙනි තැන. date and time. එතනට ගිහිල්ලා ඔයාට පුළුවන් change date and time ගිහිල්ලා දැන් මගේ වෙලාව තියෙන්නේ කීයද? UTC වෙලාව තියෙන්නේ මගේ. හේතුව මම මේ මගේ පරිගණකයේ තියෙන්නේ Google Cloud එකේ. මගේ Windows computer එක තියෙන්නේ Google Cloud එකේ. ඉතින් ඒ හින්දා ඒගොල්ලන්ගේ තියෙන්නේ සම්මත වේලාවට තියෙන. හරි. ඉතින් මට අවශ්‍ය නම් වෙනස් කරගන්න පුළුවන්. මම මෙතන පෙන්නනම් change date and time ගිහිල්ලා අපිට අවශ්‍ය නම් දාන්න පුළුවන්. දිනේ 22 හරි වේලාව අපිට දෙන්න පුළුවන් 6යි කීයද? 25යි. 27යි. Okay. ඊළඟට change date time zone ගිහිල්ලා දෙන්න පුළුවන්. මෙතන වෙනස් කරන්න දෙන්නේ නැහැ මට. Administrator privileges zone කියලා කියනවා. එතකොට හරි මොකද මම මගේ ඇඩ්මිනිස්ට්‍රේටර් account එකක ඉන්නේ වෙයි කියලා තියෙන්නේ. ඒත් පුළුවන් ඇඩ්මිනිස්ට්‍රේටර් විදියට මේක run කරන්න පුළුවන්. හරි. එහෙම run කරන්න ඕන නම් Windows button එක ඔබලා control කියලා ඔබලා මේක right click කරලා open file location right click run as administrator කියලා තියෙනවා. මේකෙත් location එකට යන්න ඕන.
this PC control panel open විතරයි මෙතන දෙන්නේ shortcut එකේ මොකද මම ඉන්නේ විශේෂ machine එකක හින්දා හැබැයි administrator ඔයාලට මේ ප්‍රශ්නේ එන්නේ නැහැ හරි administrator විදිහට run කරලා වෙනස් කරන්න පුළුවන් ඊළඟට අපි කතා කරා මොකද්ද Mac එක වෙනස් කරනවා නම් පුතේ මෙන්න මෙතන තියෙන්නේ Mac එකක වෙනස් කරනවා නම් මේ උඩ තියෙන වේලාව open date time preferences ගිහිල්ලා එතනින් වෙනස් කරන්න ඕන date and time date and time time zone ලංකා මේ කලම්බු time එක select කරලා තියෙන්නේ මම clock එක වෙලා වෙනස් කරන්න ඕන නම් ඒක ඒ වගේම date and time එක වගේ නේද ලොකු වෙනසක් නැහැ කළු පාට විතරයි හරි අරකම වගේ තමයි නේද හරි ඉතින් ඊළඟට පරිගණකේ වේලා කලාපයේ මේ තියෙන වේලා කලාපයේ සම්මත වේලාවට වඩා අපි 5:30ක් මෙතන ශ්‍රී ලංකාවේ වේලාව 6 වන විට එංගලන්තයේ වේලාව පේව පෙරවරු 1:30 වි අර ගැප් එක අර වෙනස තමයි දාලා තියෙන්නේ හරි සම්මත වේලාව අනුව තමයි අපි වේලාව හදන්නේ ඊළඟට මුදල් ලේඛක වෙනස් කරන්න හැටියත් අපි ගිය සතියේ බැලුවා දැන් කවුරු හරි හිටියේ නැත්නම් මේ සතියේ ගිය සතියේ වීඩියෝ එක බලුවා නම් ඔන්න මුදල් ලේඛක වෙනස් කරන්න හැටි බලන්නත් පුළුවන් එතකොට මම කිව්වා Excel වල ඔයගොල්ලන්ට පෙන්නනවා නම් මුදල් ලේඛකයක් ඩොලර් කියලා පෙන්නනවා නම් Excel වලින් ඒක වෙනස් කරන්න බෑ ඒත් අපිට යන්න වෙනවා කොහෙටද control panel එකට control panel එකට ගිහිල්ලා control panel එකේ මොකෙන්ද වෙනස් කරන්නේ currency එක කියන බලන්න control panel එකේ කොහෙන්ද region කියලා එකක් region region එකට ගිහිල්ලා region එකේ තියෙනවා දැන් කොතනින්ද region එකේ කොතනින්ද නෑනි additional settings region මගේ ගේස region කියලා එකක් එන්නේ නෑ ඔයාගේ windows 7 ද පුතේ computer එක 8 ද 7 language and region කියලා තියෙනවද බලන්න language and region තියෙනවා අන්න ඒකට ගියා නම් හරි ඒකේ additional settings වලට යන්න additional settings වලට ගියාම තියෙනවා ඔන්න currency symbol එක සාමාන්‍යයෙන් තියෙන ඩොලර් මෙතන රුපීස් දීලා ඩොට් එක දුන්නා නම් ඒක apply කරා නම් ඩොලර් රුපීස් විදියට වෙනස් වෙනවා හරි ඒ වගේම number format මේවා නම් ඕගලන්ට ගොඩ දුරට අදාළ නැහැ දශම ස්ථානයේ සමහර රටවල කමා පාවිච්චි කරනවා සාමාන්‍ය අපි නම් පාවිච්චි කරන්නේ දශම ස්ථානෙට තිත නේද හරි ඒ වගේම 1000 රෙපරේ කොතනද සර් මේ අර ආය කරන්සිය වෙනස් කරන්න කොතනින්ද ඇඩිෂනල් සෙටින්ග්ස් වල කරන්සි කියන ටැබ් එකේ මෙතන සර් මෙතන ඇඩිෂනල් සෙටින්ග්ස් කියලා ගන්න නැහැ මොකක්ද තියෙන්නේ වගේ ඇඩ්වාන්ස් සෙටින්ග්ස් කියලා තියෙනවා නැත්නම් ඇඩ්වාන්ස් කියලා බටන් එකක් තියෙනවා මෙහෙම එකක් එනවාද ලැන්ග්වේජ් ඇන් රීජන් ගියා ඔව් ඊට පස්සේ මොකක් මොනවද තියෙන බටන්ස් මට කියන්න දෙන්න සර් සර් තියෙනවා date and time කියලා ඊට පස්සේ language තියෙනවා region තියෙනවා ඒ වගේ තියෙනවනම් එහෙනම් date and time තියෙනවනම් ප්‍රශ්නයක් නෑ එහෙනම් date time time click කරා නම් හරි හරි ඉතර date time currency එතනම තියෙනවා නේද වාගේ එහෙනම් ලේසි වට හරි එතනින් දැන් digit group in symbol sum දැන් ඔයගොල්ලෝ දැකලා ඇති 10න් 1000ට කමා දානවා මේ 3න් 3ට කමා දානවා ඒ 3න් 3ට කමා දාන්න ඕන නම් ඒක දෙන්නේ මෙන්න මෙතන ඒක නැතුව දුන්නොත් එක දිගට තමයි නම් එක යන්නේ මේක නැතුව මම ඇප්ලයි කරන්න මොකක් හරි සිම්බල් එකක් දාන්න කියලා කියනවා ස්පේස් එකක් දාන්නම්කෝ හරි මේ එතකොට නම්බර්ස් අතර ස්පේස් එකකින් තමයි නම්බර්ස් 3න් 3 වෙන් වෙන්නේ සාමාන්‍යයෙන් කමා වලින් තමයි වෙන් වෙන්නේ අපිට කැමති එකක් දාන්න පුළුවන් ඒ උනාට අර සම්මතයක් තියෙනවා පුතේ නම්බර්ස් පෙන්නන සම්මතයක් තියෙනවා. ඒ සම්මතය විදිහට වෙනස් විදිහට දාන්න එපා. දැන් ඔයාට මේකට ඒ අකුර දාන්නත් පුළුවන්. හැබැයි එතකොට නම්බර්ස් අතරේ ඒ අකුරක් පෙන්නනවා. මේ 123A 500 456A. ඉතින් එහෙම නම්බර්ස් ලියන්නේ නැහැ නේද?
ඒකින්ද සම්මතය කමායක සම්මතය දන්න ඔගොලිට පස්සේ ගිහිල්ලා මේවා වෙනස් කරලා ඉස්කෝලේම කම්පියුටර්ස් වල මොනවා විදිහට නම්බර්ස් පෙන්වයිද දන්නේ සම්මතය කමාව කමා දාන්න පුළුවන් ඊළඟට මෙෂර්මන්ට් යුනිට්ස් වල මෙට්‍රික් දාන්න පුළුවන් US දාන්න පුළුවන් ඔගොල්ලෝ දන්නවනේ අර මෙට්‍රික් විදිහට මැන්නොත් එහෙම මනින්නේ රාත්තල් පවුම් රාත්තල් සාමාන්‍යයෙන් අපි බර මනින්නේ කිලෝග්‍රෑම් වල ඉන්නේ එතකොට ඔයාලා දාන්න ඕන US ක්‍රමයට ඒවගේම ස්ටෑන්ඩර්ඩ් ඩිජිට්ස් මේ ඔයාලට අරාබි භාෂාවේ ඩිජිට් ඕන නම් ඒවා එහෙම තියෙන එක එක භාෂාවල ඩිජිට්ස් වෙනස් කරන්න පුළුවන් හරි ඒ වුණාට සාමාන්‍යයෙන් මේ බිංදු 1 2 3 තමයි හරියන්නේ දැන් මේවා වෙනස් වුණාම නම්බර් සම්පූර්ණයෙන් වෙනස් වෙනම හරි ඉතින් මෙතනින් නම්බර් සිස්ටම්ස් වෙනස් කරන්න පුළුවන් දරුවනේ ඔයගලන්ට දැන් ඕනනම් කරලා බලන්නත් පුළුවන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න උනා හරි ගැටලු තියෙනවා නම් අර එක්කෙනෙක් ඇවිල්ලා Windows 10 7 වල තියෙනවා ප්‍රශ්නයක් කියලා ඒ ඇරෙන්න වෙන මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔයාලා හොයාගන්න බැරි නම් තියෙන තැන අහන්න මම වඩාත් යෝග්‍යයි පුතේ ඔයගොල්ලෝ කම්පියුටර් එකක් ගාව ඉඳන් ෆෝන් එකකින් හරි නැත්නම් කම්පියුටර් එකකින් හරි එනවනම් හැබැයි එහෙම කරන්න බැරි අවස්ථා තියෙන්න පුළුවන් ඉතින් ප්‍රැක්ටිකල් එකේදී වුණත් කම්පියුටර් එකක් නැති එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මම කියලා තියෙනවා මේකට අපි ක්‍රමයක් දෙනවා අපි දෙනවා ඔයගලන්ට ඔයගලගේ ගෙදර ඉඳන් ෆෝන් එකකින් අපේ කම්පියුටර් එකක් ඇක්සස් කරන්න එතකොට ප්‍රශ්නේ විසඳෙනවා නේද ඔයගලන්ට කම්පියුටර් එකක් ඇත්තෙම නැත්නම් නැත්නම් කම්පියුටර් එක කැඩිලා නම් ඔයාලට පුළුවන් ගෙදර තියෙන ෆෝන් එකකින් අපේ කම්පියුටර් එකක් ඇක්සස් කරලා ප්‍රැක්ටිකල් එක කරන්න හරි මෙතනට එනකම් ප්‍රශ්න තියෙනවද දරුවනේ නෝ නෝ ඉෂුස් හරි එහෙනම් අපි යමු ඊළඟට අපි කතා කරන දේ ඊළඟට අපි කතා කරන්නේ පරිගණකයක ගොනු සහ බහාලු ගොනු සහ මේ ගොනු මේ තැම්පත් කරලා තියාගන්න අපිට ෆෝල්ඩර්ස් ඕන වෙනවා ගොනුවක් කියන්නේ ෆයිල් එකක්. ෆයිල් සහ ෆෝල්ඩර්ස් ඕන වෙනවා. ඉතින් අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ ෆයිල් සහ ෆෝල්ඩර්ස් ගැන කම්පියුටර් එකේ තියෙන. ඉතින් ඊට කලින් මම චූටි දෙයක් ඔයාලට පෙන්නලා ඉන්නම්. ෆයිල් සහ ෆෝල්ඩර්ස් ඉගෙන ගන්න කලින් මේ ඕනම කම්පියුටර් එකක දරුවනේ තියෙන්නේ මේ විදිහට දැන් ඔයාලට පේනවා මම පාවිච්චි කරන්නේ MacBook එකක්. මේකේ ඔයාලට පේනවා දැන් මම ඩෙස්ක්ටොප් එකට යන්නම්. මේ බලන්න මේකේ නිල් පාටින් තියෙනවා ෆෝල්ඩර්ස්. ඒ වගේම word files images එහෙම තියෙනවා files සහ folders ඕනම කම්පියුටර් එක linux කම්පියුටර් එකකත් මේක තියෙනවා හරි files සහ folders ඉතින් files සහ folders එකතු වෙලා තමයි අපේ කම්පියුටර් එකේ මේ අපි ගබඩා කරලා තියෙන දේවල් තැම්පත් වෙලා තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් බලමු අපි කම්පියුටර් එකට ගිහිල්ලා windows කම්පියුටර් එකකට මං ආයෙ මාරු වෙනවා නම් windows කම්පියුටර් එකට Windows computer එකේ ඔයගොල්ලෝ ගියාම Windows එකයි E අකුරයි Windows key එකයි E අකුරයි Windows key එක දන්නවනේ දර keyboard එකේ තියෙන්නේ මම keyboard එකේම පෙන්වන්නම්කෝ මේ තියෙන Windows key එක මේ Windows key එකයි E අකුරයි එකවර press කරාම ඔයාලට explorer කියලා එකක් එනවා මෙන්න මෙහෙම එකක් එනවා බලන්න එනවද කියලා Windows key එකයි E අකුරයි. හරි. එනවා නේද? දැනද? තාම Windows key එකයි E අකුරයි හොයනවද? මේ තියෙන Windows key. ආ E අකුරයි. ඒ කියන්නේ සර් මේ මොකද්ද? Browse මොකද්ද? Library search ගිහිල්ලා දෙක නෑ 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 ඔයා desktop එකට ගිහිල්ලා Windows key එකයි E අකුරයි ඔබන්න එච්චරයි. හැමෝම හරිද? හැමෝටම ආවද? හරිද? හරි. හැමෝම හරි නේද? සර් මට බ්‍රවුසර් එක නෑ ආවේ. බ්‍රවුසර් එක දා ඔයාලට. මොකද්ද ඔයිබි පුතේ? Windows එකයි E එකයි. web browser එකද මොකද්ද ඔයා පාවිච්චි කරන operating system එක 7 ඔව් ඔයාගේ explorer link කරලා ඇති internet explorer දාවි සර් මේ අර තියෙන නිකන් printer එකක් වගේ තියෙන icon එක ඒක ආවේ
මං වාට ඇවිල්ලා තියෙන එක්ස්ප්ලෝරර්ම තමයි මීට වැඩිය පොඩ්ඩක් වෙනස් ඇති. හරි? ප්‍රින්ට් එකක් බ්‍රවුසර් එකේ පෙන්වන්න නැහැ නේද? හරි මේ පැත්තේ මෙහෙම ඒවා තියනවද බලන්න එක. මේ පැත්තේ තියනවද this piece? ආ තියෙනවා. ආ හරි එහෙනම් හරි හරි වාටත් ඇවිල්ලා තියෙන එකම තමයි. හරි? ඒ Windows 7 වල එක පොඩ්ඩක් වෙනස්. බලන්න මේ this PC කියන නැත්නම් my computer හරි මොකක් හරි එකක් ඇති මෙතන. ඒකේ මෙන්න මෙහෙම expand කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම ක්ලික් කරා මේකේ තියෙන දේවල් පෙන්නවා. හරි එතකොට පෙන්නයි desktop documents, music pictures, ඔයාලගේ hard disk drive. හරි මුලින්ම අපිට හම් වෙන්නේ පුතේ මේ explorer view එකේ drives, devices and drives. C කියලා එකක් පෙන්නවා ඇති ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ගේ නම් ඇති D එකකුත්. පෙන්නනවද D, E, F එහෙමත් තියෙන්න පුළුවන්. So CDFC. ආ CDF. AB සාමාන්‍යයෙන් එන්නේ නැහැ. හරි AB ආවේ ඉස්සර computers වල AB සාමාන්‍යයෙන් ආවා. AB දාන්නේ floppy disk drive වලට. දැන් ඔයාලට AB ගොඩ වෙලාවට භාවිතා වෙන්නේ නැහැ. හේතුව ඇයි වල පටන් ගන්න බලනවා ඇති. ඇයි මේක 100 එකෙන් පටන් ගන්න කියලා. නැහැ 100 එකෙන් නෙමෙයි පටන් ගන්න. AB වලින් පටන් ගන්න. AB දෙන්නේ floppy disk වලට. හැබැයි ඔයාලට ඕන නම් මේකට A අකුර දාගන්න බැරි කමක් නැහැ. හරි. A අකුර දාගන්න පුළුවන් තැනක් තියෙනවා මම ඒක ඉදිරි ප්‍රැක්ටිකල් එකකදී කියලා දෙන්නම් කොහොමද drive letters වෙනස් කරන්නේ. Z වෙනකන් ඔයාලට අකුරු දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ කම්පියුටර් වල එනවා ඇත්තේ C D E කියන ඒවා. F එනවා නැති G එනවා නැති නේද? වෙන ඒවා තියෙනවද? H I J එහෙම තියෙනවද? C C D E F තමයි තියෙන්නේ. C D E F. ඊට අමතරව තව මොන හරි තියෙනවද කාගේ හරි? C D E F වලට අමතරව. S S එක තියෙනවද? H H A E F G H එනකම්ම තියෙනවා. behind ඔගේ. තව දැන් මගේ එක වගේ නම් එකක්වත් නැතුව තියෙන නේද C විතරක් තියෙනවා තියෙනවා නෑ නේ අඩු ගන්න තව එක අකුරක් හරි ඇති ඒ තමයි drive එක බෙදෙන කොටස් partition කියලා අපි ඒවට කියනවා ඒ කියන්නේ hard disk එක හරියට gedarak කාමර වලට බෙදෙනවා වගේ පුතේ hard disk එකත් කොටස් වලට බෙදලා තමයි බොහෝ විට එකක මෙහෙයුම් පද්ධතිය අනිත් ඒ වගේ වාගේ files සමහර ඒ වගේ සින්දු එහෙම දාන්න තමයි හදලා තියෙන්නේ. හැබැයි එහෙම නොවෙන්නත් පුළුවන්. 100ක විතරක් තියෙනේවා තියෙන්නත් පුළුවන් මගේ වගේ. දැන් මම මේ Google Cloud එකේ පරිගණකයක් පාවිච්චි කරන හින්දා මම එහෙම ලොකුවට drives ගත්තේ නැහැ. 100ක විතරයි. ඉතින් මොකද මම මේකේ වැඩිපුරම ගත්තේ processor එකයි. මේ බලන්න මම task manager එක ගියාම මම වැඩිපුරම ගත්තේ මෙන්න මේවා. processor එක ගත්තා මම ටිකක් වැඩිපුර. octa-core processor එකක් දාගත්තා. cos 8ක් තියෙන process එක. memory එක 32GB දාගත්තා. RAM එක. process මොකද්ද? මොකද්ද පුතේ? process මොකද්ද සර්? මොකද්ද කියලා ආ task manager ගන්න විදියද? ඒක දන්නේ නැද්ද? මෙතන right click කරලා task bar එකේ right click කරලා task manager එකට යන්න. task bar එකේ right click කරලා task manager එකට යන්න. task manager එකට ගියාම මෙතන මෙහෙම එකක් එනවනම් more details කියන එකට යන්න. ඒ more details වල performance කියන එකට යන්න. එතකොට ඔයාලට පෙන්නයි CPU එක, memory එක, ඒ දේවල්. ගොඩක් පෙන්නයි GPU එමත් පෙන්නයි ඔයගොල්ලන්ගේ. සර් memory වැඩි කරගන්න පුළුවන්ද අපිට? ඔව් අපිට වැඩි කරගන්න පුළුවන්. ඒ කොහොමද? අපිට සිද්ධ වෙනවා අලුතෙන් RAM එකක් physically අපේ කම්පියුටර් එකට හරි ලැප්ටොප් එකට හරි ගහන්න අලුතෙන් RAM එකක් දාන්න. එතකොට වැඩි කරගන්න පුළුවන්. හරි. අපි 9 වසරේ මුල් පාඩමේ තියෙනවා පුතේ ඒක. ඔව්. සර් memory එකට යන්නේ කොහමද? බලන්න දෙන්න. හා task bar එක දන්නවද නේද Windows වල මේ පල්ලෙහා තියෙන task bar එක පේනවද? මෙහෙම එකක්. මේක හිස් තැනක ක්ලික් කරලා task manager ගන්න. හිස් තැනක ක්ලික් කරලා task manager. මේක පේන්නේ නැහැ. screen එක පේන්නේ නැහැ. හරි. පේන්නේ? හරි හරි සර්. right click කරලා task bar එකේ task manager එකට යන්න. task manager එක කොහමද ඔයාලට පෙන්වන්නේ? more details කියලාද? fewer details ද මෙතන පෙන්වන්නේ? එහෙනම් performance කියන එකට යන්න. දැන් පේනව නේද memory?
එහෙනම් තමයි බලාගන්නේ RAM එක කොච්චරද කියලා. හරි. හොඳයි දරුවනේ. එහෙනම් දැන් මං හිතනවා ඔයගලන්ට අදහසක් ඇති කියලා කොහොමද සිද්ධ වෙන්නේ කියලා මේ වැඩේ. හරි. ඉතින් ඊළඟ එක තමයි अभी अद मं क्यों अद कथा करना मे गोणु सह बहाल फैल सिस्टम कहुमद फैल तीन शॉर्टकट तीन के मंग विशेष वीडियो का लास्तिक हया हतलिस्पहट वीडियो पटांगा निंद मम ओगोलांग मेतनी पोडक रिलीज कर अदट वितरा मे विशेष लास्तिकर का विना विस्सक वीडियो कते ඔගලන්ට ඔන්න දැන් පටන් ගෙන 7:05 වෙනකම් බලන්න පුළුවන්. මම ඔයාලට එවන්නම් මේ වීඩියෝ එකේ link එක. වීඩියෝ එක කියන්නේ ඒක live යන්නේ. YouTube live telecast එකක් යන්නේ. broadcast එකක්. එතකොට ඔයාලට ඒක YouTube එක හරහා බලන්න පුළුවන්. link එක ඔන්න මම මෙතනින් එවුවා. පේනවද බලන්න link එක? ඔව්. ආ link එක පේනව නේද? හරි. लिंक पेनवा इतना तीयने मम पुडक् स्लो करम हिम दमे वालट वाल खाले अरगन बला पुल अंक नवत्त नवत्त बला पुल अंगेना एक स्पीड ने हिंदम मम हिम वीडियो कि मं कथा करने नवत्त बैनी भाई एक कथा करने वाट नवत्त नवत्त बलला करा पुल हर हेमन दर्वे अदट लबन सती मंदन सती निवा ඉන්නක කොහෙන් බයිද chat එකේ තියෙන්නේ පෙන්වන්න නැද්ද chat එකේ බලන්න chat එකට link එක දාලා තියෙන්නේ ඔයා ගන්න බැරිම නම් පුතේ මම WhatsApp එකට දාලා තියනවා නේද ඔව් සර් හරි පුතේ එතන ගිහිල්ලා බලන්න ඊට අමතරව අපි practical වෙන් කරගන්න ඒවා ඒවා ටික ඊට පස්සේ සතියේ බලන්න ලබන සතියේ වලට නිවාඩුවක් තියෙන්නේ ලබන සතියෙන් පස්සේ අපි සාමාන්‍ය විදිහට පාඩම पवत्नी गेटलोतीगुला मट कथाकर वाट्सअप करवा पंति वेलावे कथाकर मुखे ब्रेड सिंह दर्वे अभी लबन अवरुदे आय हम प्राक्टिकल बुक अतर तुड़ अभी समय कथाकराई वाल कथाकराई मट एहमना हेमोटम मैं प्रार्थना करवा लबन अवरुद्ध मे अवरुद्ध वेडियना हों अवरुद्ध हर यूट्यूब वीडियो कटे अना मेनामा एक लाइव ब्रॉडकास्ट का यूट्यूब वीडियो कटे अ